එක්සෑම් එකකට වැඩ කරද්දී එහෙම නැත්නම් තමන්ගේ අරමුණු වලට යද්දී මොකක් හරි වැඩක් කරද්දී ඒ වැඩේ කරගන්න බැරි වෙන හේතු ඒ හේතු වලට විසඳුම් මීට කලින් අපි ගොඩක් තැන්වලදී කතා කරා. අදත් කතා කරන්නේ ඔයාට ඔයාගේ අරමුණට යන්න දවසක් හරි පරක්කු කරන එක්තරා හේතුවක් ගැන. ඉතින් මේ හේතුව නිසා ඔයාත් මාසිකට දවස් ගාණක් සමහර විට සතියක් විතර අපත යවනවා ඇති ඔළුව රිද්දනවා වැඩක් කරගන්න බෑ එක තැනට වෙලා ඉඳගෙන ගුලි වෙලා ඇඳට වෙලා ඉඳගෙන කල්පනා කරනවා ඇති. ඉතින් මේකට උත්තරය අරගෙන තමයි අද ආවේ. ඔයාට ඔයාගේ මාසික ඔසප්වීමේදී ඔයාගේ අරමුණු කරා ළඟා වෙන්න බැරි තරම් කාලය අපත යනවා නම් අන්න ඒකට විසඳුම තමයි අද අරන් ආවේ. ගොඩක් කාන්තාවන්ට තමන්ගේ වැඩ ටික කරගන්න බැරි වෙන ඒ වගේම දැරියන්ට ඉස්කෝලේ යන්න බැරි වෙන පාඩම් වැඩ කටයුතු කරගන්න බැරි වෙන ක්ලාසස් යන්න බැරි වෙන එක්සෑම් එකකට පවා සූදානම් වෙන්න බැරි වෙන හේතුවක් තමයි පීරියඩ්ස් කියන්නේ. ගොඩක් අයට මේ පීරියඩ්ස් දවස්වලදී අධික වේදනාවක් දැනෙනවා. පීරියඩ් ක්‍රෑම්ස් එනවා. ඉතින් මේවත් එක්කලා ඇත්තටම වැඩ කරගන්න අමාරුයි. ගැහණු දරුවෙක් නම් කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම ඔයා දන්නවා මේ කියන දේ කොයි තරම් අමාරුද කියලා. සමහර අයට ඔළුව කැක්කුම එනවා. සමහර අයට හරිම නොරිස්සුම් ස්වභාවයක් තමයි තියෙන්නේ. මේ දවස්වලට වැඩ කරගන්න බෑ. ඇඟටත් පණ නැහැ. ඒ වගේම කිසි දෙයක් කන්න බොන්න හිතෙන්නෙත් නැහැ. කිසිම වැඩක් කරගන්න හිතෙන්නේ නැහැ. ඔළුවට මුකුත් යන්නෙත් නැහැ පාඩම් කරන්න ගියාට. ඉතින් එහෙම කියලා අපි දවස් ගාණක් අපත යවන්න ඕනේද? මාසෙකට දවස් 5ක් අපත යවන්න කොච්චර අපරාධෙද? ඉස්සරහට තියෙන ලස්සන සරස ගන්න තියෙන දවස් ටික තමයි මෙහෙම අපත යන්නේ. ඔළුව රිදෙනවා කිය කිය අඬ අඬ ඇඳට වෙලා අපත යන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මේ දවස් ටිකත් ඉතුරු කරගන්න ඕනේ. මේ දවස් ටිකෙමුත් අපි වැඩ ගන්න ඕනේ. එහෙමනම් අපිට මොකද්ද කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. විශ්වවිද්‍යාලේ පවා මට සමහර ගැහණු දරුවන් ඇවිත් කියනවා assignment එක කරගන්න බැරි වුණා. මට මේ දවස්වල හරිම අමාරුයි. මැඩම් මට exam එකට ready වෙන්න බෑ. එහෙම නැත්නම් මට අද lecture එකට එන්න බෑ. ඔළුව රිදෙනවා. මට මේ ඔළුව කැක්කුමත් එක්ක lecture එකේ ඉන්න බෑ. ඉතින් එහෙම කියලා ඔයත් ඔයාගේ වැඩ ටික අතපසු කරගන්නවද? එහෙම කරන්න එපා. එහෙම කරන්න ඕන නෑ. මොකද මේකට විසඳුම් තියෙනවා. මේකට විසඳුම් ඔයා දැනටමත් දන්න දේවල් තියෙනවා. නොදන්න දේවලුත් ඇති. අපි ඒ ගැන කතා කරමු එකින් එක. මොකකින් හරි අපිට ඕනේ මේ වේදනාවෙන් අයින් වෙන්න. ඒ වගේම අපේ වැඩ ටික හරියට කරගන්න. ඉදිරියට යන ගැහණියකට, ඉදිරියට යන දැරියකට, කාන්තාවකට හරිම වැදගත් මේ ටික. මොකද එහෙම නැති වුණොත් එයාගේ ජීවිතෙන් හැමදාම කොටසක් අපතේ ගිහිල්ලා. මේකට කරන්න තියෙන හොඳම දෙයක් තමයි උණු වතුරු බොන එක. ඔයාට පීරියඩ්ස් හැදෙන දවස්වලට ඔයා වැඩියෙන් උණු වතුරු බොන්න. උණු වතුරු බොනකොට ඔයාගේ බ්ලඩ් ෆ්ලෝ එක වැඩි වෙනවා. එතකොට මේකත් එක්කලා ඔයාගේ මසල්ස් රිලැක්ස් වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි උණු වතුරු බොන එක. උණු වතුරු ටිකක් බිව්වහම ඔයාට වැඩක් කරගන්න පුළුවන් වෙයි. මේවා ඔයා දැනටමත් දන්න කාරණා තමයි ඔයාගේ ඩයට් එක, ඔයා කන බොන දේවල්. ඒක ඔයාගේ මේ පීරියඩ් ක්‍රෑම්ස් වලට ඍජුවම බලපාන දෙයක්. ඔයා මොනවද කන්නේ දවස්වලට? ඔයා වැඩියම එළවලු පළතුරු කන්න මේ දවස්වල. මේ දවස්වලට තෙල් කෑම එහෙම කෑවහම ඔයාට ඇත්තටම පීරියඩ් ක්‍රෑම්ස් වැඩි වෙනවා. කෑම බීම වගේම ඔයා හර්බල් ඩ්‍රින්ක්ස් උත් පාවිච්චි කරන්න. ඉඟුරු, ඒ වගේම මහදුරු, කොත්තමල්ලි මේ දේවල් ඔයාට බොන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේකෙන් වැඩිපුරම කරන්නේ ඔයාගේ ආතතිය අඩු කරන එක. එහෙමත් නැත්නම් ඔයාගේ හිත ටිකක් නිදහස් කරන එක. ඒ වගේම ඇඟටත් ඔයාට මේකෙන් හොඳ සනීපයක් දැනේවි. ඊළඟට ඔයාට ස්ට්‍රෙස් තියනවා නම් ඒක හැමතැනම ඔයාට ප්‍රශ්නයක් තමයි. ස්ට්‍රෙස් තියනවා නම් ඒක අඩු කරගන්න. වෙන වෙන කාරණාවලට ඔයාට ස්ට්‍රෙස් තියනවා නම් මේ දවසට ඔයාට වැඩියෙන් ඒක දැනෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා මේ දවස් ටිකේදී ඔයා ටිකක් රිලැක්ස් වෙන්න. ස්ට්‍රෙස් තියෙනකොට ඇත්තටම ඔයාට නිින්ද යන එකත් අඩු වෙනවා. එතකොට ඔයා පොඩ්ඩක් නිදාගන්න සුදුසු පරිසරයක් හදාගන්න. ඔයා ටිකක් හිත රිලැක්ස් කරගන්න. වටේ තියෙන අනිත් ප්‍රශ්න ගැන වැඩි හිතන්න යන්න එපා. මේ දවස් දෙක තුනකට විතරක්වත් අඩුම ගානේ. ඊළඟට කැෆේන් කියන එක ඔයා අයින් කරන්න ඕනේ මේ දවස් ටිකේ. මොකද කැෆේන් වලින් ඔයාගේ රුධිර වාහිනී සංකෝචනය කරනවා. එතකොට ඔයාට තව ටිකක් අමාරුයි. පුළුවන් නම් මේ දවස් ටිකේ එක්සර්සයිස් කරන්න. එක්සර්සයිස් කියලා කියන්නේ ලොකුවට නෙමෙයි ඇවිදින්න පුළුවන් නම් පුංචි පුංචි එක්සර්සයිස් කරන්න පුළුවන් නම් යෝග වගේ දේවල් කරන්න පුළුවන් නම් ඔයාට මෙතනද රිලීෆ් එකක් ලබා ගන්න පුළුවන්. ආහාර ගනිද්දි බෙරි, තක්කාලි, සැමන්, මාළු මේ වගේ දේවල් ගන්න අන්නාසිත හොඳයි.
ඉතින් මේ වගේ දේවල් කැමට එකතු කරගන්න sugar ටිකක් අඩු කරන්න sugar වලට cramps ටිකක් වැඩියෙන් එනවා. ඔයාට ඕන කොහොම හරි කැක්කුම අඩු කරගෙන ඔයාට වැඩ ටික කරගන්නනේ. ඒ නිසා මේ දවස් ටිකේ ටිකක් කැමිනුත් පරිස්සම් වෙන්න. ඉතින් ඔයාට දිගටම period cramps එනවා නම් ඔයාට බඩ රිදෙනවා නම් දිගටම හොඳම දෙයක් තමයි උණු වතුර බෝතලයකින් ඔයා මසාජ් කරන එක. ඒකත් ඔයා මේ වෙනකොටත් දන්නවා. මේ දේවල් ඔයා කරන්න නොකර ඉන්න එපා. නොකර ඇඳට වෙලා ඉන්න එපා. ඉතින් ඔයාට මේක දරා ගන්නම බැරි නම් මේ සියලුම දේවල් කරලා ඉවරනාට පස්සේ ඔයාට දරා ගන්න බැරි තරම් වේදනාවක් එනවනම් එතනදී නම් ඔයා බෙහෙත් ගන්න ඕනේ. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යන්න සමහර විට ඔයාට විටමින් ලියලා දෙයි, විටමින් D, විටමින් E මේ දේවල් ලියලා දෙයි. ඒ වගේම ඔයාට වෙනම බෙහෙතුත් දෙයි. ඔයා ඒවා පාවිච්චි කරන්න. මොකද ඔයාට ඕනේ රිලැක්ස් වෙන්න. ඔයාට ඕනේ මේ වේදනාව නැති කරගෙන වැඩ ටික කරගන්න. ඉතින් ඔයාට ඒකෙදි ඔයාට කරන්න පුළුවන් උපරිම දේවල් ටික කරන්න වෙනවා. ගොඩක් අය මේ කිසිම දෙයක් කරන්නේ නැතුව ඇඳට වෙලා බඩත් අල්ලගෙන අඬ අඬා ඉන්නවා. එහෙම දරුවෝ ගොඩක් ඉන්නවා. මට කියනවා මට වැඩ කරගන්න බෑ. මේ පහුගිය දවස් ටිකෙත් ගොඩක් ළමයි එක්සෑම් එකට යන්නෙත් නැතුව හිටියා අමාරුයි කියලා. ඇඟට අමාරුයි කියලා. ඇඟට පණ නෑ කියලා. හිතටත් හරි නෑ. හිතට හරි නෑ කියන එක සාමාන්‍ය දෙයක්. මේ දවස්වල කොහොමත් හිතට හරි නෑ තමයි. මේක ඉබේම වෙන දෙයක්. හෝමෝන්ස් නිසා වෙන දෙයක්. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ. හිත හදා ගන්න ඕනේ අපි. අපිට හැමදේම බන්දේසියක තියලා ගෙනල්ලා දෙන්නේ නැහැ. ඔයාට ඕන හැම දෙයක්ම. ඉතින් අපේ දේවල් ටික අපි කොහොම හරි කරගන්න ඕනේ. මහන්සි වෙලා කරගන්න ඕනේ. මේකට අපේ සෞඛ්‍ය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහර තැනකදී. සෞඛ්‍ය විතරක් නෙමෙයි විවිධ ප්‍රශ්න එනවා. හැම තැනකදීම ඔයාට එන්නේ බාධක අභියෝග තමයි. ජීවිතේ බාධක අභියෝග මොන තරම් ආවත් ඒ හැම තැනකදීම ඔයා ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් පීරියඩ්ස් කියන්නේ ඔයාට ලොකු බාධකයක් නෙමෙයි. දවස් ගණන් සතියක් එහෙම පිටින්ම මාසෙකට ඉවර කරන්න තරම්. එහෙම නැත්නම් සතියක් මාසෙකට අතෑරලා දාන්න තරම් ප්‍රශ්නයක් නෙමෙයි පීරියඩ්ස් කියන්නේ. ඉතින් අපේ ගෑනු ළමයින්ට මම කියනවා ජීවිතේ දිනාගෙන දිනාගෙන යන්න නම් ඔයාට පුංචි පුංචි දේවල් බාධාවල් කරගන්න එපා. විශේෂයෙන්ම ඔයාට සාමාන්‍ය ජීවිතේ වෙන දේවල් මේක අනවශ්‍ය විදිහට ඔළුවටවත් ඇඟටවත් ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාට ඊට වැඩිය ගොඩක් දේවල් තියෙනවා කරන්න. ඒ වගේම ඔයාට ඊට වැඩිය ගොඩක් දේවල් තියෙනවා හිතන්න. ඒ ඔයා ගැන, ඔයාගේ අනාගතය ගැන. ඉතින් ඔයා හැමදාම මේ පුංචි පුංචි දේවල් ගණන් කරන්න යන්න එපා. ලොකුවට ගන්න එපා. හිතට ගතට දෙකටම ශක්තිය ඔයාම තමයි. ඔයාම තමයි ඒකට විසඳුම් ගේන්නත් ඕනේ. ඔයාගේ අතේ තමයි වැඩ ටික තියෙන්නේ. ඔයා තමයි ඒ වගකීම ගන්න ඕනේ.